විගහට සුවපත් වෙලා ඇවිල්ලා අඩු ගානේ මේවට පිළිතුරු දෙනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. පළවෙනිදා සිට 15වෙනිදා දක්වා වටිනා තෑගි දිනා ගන්න CIBN. සජිත් ගේයි අනුරත් කියන ඒවා දිහත් අපි බලන්න ඕනේ. සජිත් ගේ මට එක ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් තියෙනවා. මොකක්ද දෙකක්? සතුටු රටක් නේද? පළවෙනි එක සතුටු සතුටු දෙයක්. අනිත් පැත්තෙන් තියෙනවා ඉකොනොමික් බ්ලූ ප්‍රින්ට් 3. ඒක මට තියා ප්‍රශ්නයක්. ඒ දෙකෙන් කොයි එකද තෝරගන්නේ කියලා. ඉතින් මම ඒව දිහා බලා ගන්න නැතුව මං අනුර මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මහත්මයාගේ වැඩසටහන ගැන ඇහුවා. මොකද මම බලාපොරොත්තු වෙන්නේ අපනයන ආර්ථිකයක් ඇති කරන්න. ඉතින් අනුර කුමාර මන්ත්‍රීතුමා කැලණියේ කිව්වද්දී එයා ලෑස්තියි කියලා අපනයන කර්මාන්තය ඇති කරන්න ඉන්දියාවට අප්‍රිකාවට අපේ බඩු භාණ්ඩ යවන්න. මං ඒ ගැන කැමති වුණා. කැමති වෙලා ඇහුවා. ඒත් මට ප්‍රශ්න දෙකක් තියෙනවා කිව්වා. නැත්තම් ඇත්ත වශයෙන්ම මං එතුමට ඡන්ද දෙන්න හිටියේ. ඒක කිව්වද්දී මේ එතුමගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා. ඉතින් නිදහස් වෙළඳ ගිවිසුම් නැතුව අපනයනය කරන්න බෑනේ. ඒවත් ගෙනහැලා දාන්න මේ බණ්ඩාරවෙල ගවඩාවේ. කොහොමද අපනයනය කරන්නේ? නිදහස් වෙළඳ ගිවිසුම් තියෙන්න ඕනේ. එයා කියන ඒවා එතුමගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියනවා මේක මේ අහෝසි කරනවා කියලා. ඊළඟට සුනිල් හඳුන්නෙත්ති ආර්ථික පරිවර්තන කැටුම්පතට විරුද්ධව නඩු දැම්මා. අපනයන කර්මාන්ත ඇති කරන එක ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා. දේශීය ආනයන කර්මාන්ත ආරක්ෂා කරන්න ඕන කියලා. මම ඔබතුමා යනවා, ඔබතුමා යනවා කෑගල්ලට, මුන් යනවා ගාල්ලට. ඉතින් කොහෙන්ද යන්නේ කියලා මට කියන්න කියලා. මේක හරි ප්‍රශ්නයක්. ඉතින් මං කතා කරේ මොරවක. බ්‍රහස්පතින්දා මං කිව්වා සිකුරාදා. මං කිව්වා සෙනසුරාදා ඔබතුමා මොරවක එන නිසා ඒකට පිළිතුරු දෙන්න කියලා. එතුමා පිළිතුරු දුන්නේ නැහැ. පස්සේ මට ඒත් එතුමා එතෙන්ට ඇවිල්ලා මේ බැඳුම් කරේ ගැන කතා කරේ. ඒ ගැනත් මං කතා කරන්නම් දැන්. ඊට පස්සේ මං දැක්ක එතුමා අසනීප වෙලා තියෙනවා කියලා. ඒ නිසා මං ඉස්සෙල්ලම එතුමාට සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේකට ඇවිල්ලා පිළිතුරු දෙන්න. ඒත් එතුමා ඒකට පිළිතුරු නොදුන්නට ඊයේ මං යාපනය කරපු කතාවට පිළිතුරු දීලා තිබුණා. ඉතින් එතුමාට ඒකට පිළිතුරු දෙන්න බෑ. මේකට පිළිතුරු දෙන්න බෑ. යාපනයේ කතාවට පිළිතුරු දෙන්න. ඉතින් මං අහන්නේ මොකද්ද මේකේ තේරුම? මේ රටේ ජනතාව දැනගන්නවනෝ ඔබතුමාලා අපනයන කර්ම ආර්ථිකයකටද ආනයන ආර්ථිකයේද කියලා. ඔබතුමා කියන අපනයන කර්මාන්තයක් කියලා සුනිල් හඳුන්නෙත් අර හිල් තියෙන බැනියන් අඳින එක්කෙන එයා කියනවා මේක ආනයන කර්මාන්තයක් ආර්ථිකයක් කියලා. මං කියන්නේ ඒක මට අරන් දෙන්න. ඊළඟට බැඳුම් කරේ ගැන, බැඳුම් කරේ ගැන, බැඳුම් කරේ ගැන කිව්වා. ඉතින් මම කිව්වා මම මොනා කරන්නද බැඳුම් කරේ ගැන විභාග කරන්න කිව්වේ මම. අපි ඊට පස්සේ කොමිසමක් දැම්මා. කොමිසමේ කිව්වා මං කිසිම මගේ සම්බන්ධයක් නැහැ. ඒත් සමහර අය වැරදිකරුවන්ද කියලා බලන්න නඩු දාන්න කියලා. ඉතින් නඩු දැම්මා. නඩු දැම්මා. මහා අධිකරණයක ඔප්පුනේ නැහැ. මේගොල්ලෝ නිදහස් වුණා. අභියාචන අධිකරණයට ගියා. ඒකෙත් ඔප්පුනේ නිදහස් වෙලා. ඉතින් මෙතුමා කියනවා මේ බැඳුම් කරේට කරපු අය ගේනවා කියලා. උසාවිය කියනවා නිදහස් කියලා. ඉතින් තමුන්නාසක දන්නේ නැහැ. මම දැන් කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඇපල් ගන්න කියලා. ඉතින් අඩු ගන්න ඒක දැනගෙන කතා කරන්නේ. මේ නඩුවෙන් වැරදිකාරයා වුණාද, නිදොස් වුණාද, මොකද්ද උනේ කියලා හොඳ වෙලාවට මං දැන් කියලා තියෙනවා. කරුණාකරලා ගිහින් ශ්‍රේෂ්ඨාධිකරණේ ආපෝ ඇපල් ගන්න කියලා අනුර කුමාර මන්ත්‍රීමාට වමනා නම් එතුමගේ නීතිඥොත් එතෙන්ට යවන්න පුළුවන්. ඒත් ඒ නිසා මට කැමති එතුමා කියලා තියෙනවා දූෂණය ඒගොල්ලෝ නැති කරනවා කියලා. දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කරනවා කියලා. ඒත් මම කියන්න කැමති දූෂණ විරෝධී පනත මදි. දූෂණ විරෝධී පනත අපි ගෙනාවේ. තවත් තියෙනවා ඒවා. මං කියන්නේ මගේ පුළුවන් ශ්‍රී ලංකාවල ගත යුතු පියවර සියල්ලම තියෙනවා. මං කැමති එතුමා ඒවට එකඟ වෙනවද කියලා අහන්න. පළමුවෙන්ම තියෙන්නේ අපරාධ කරපු බඩු නිකන් ගන්න බෑ. ඒ නිසා අපරාධයකින් අත්පත් කරගන්නා ලද දේපල පිළිබඳ පනත් කැටුම් පත ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රොසීඩර් ඔෆ් ක්‍රයිම්. ඒකට එතුමා සහයෝගය දෙනවද
නැද්ද කියලා කියන්න. මේ දෙවනි මම දෙවනි ප්‍රශ්නේ කොටසක් තියෙන්නේ. ඊළඟට 2025 සිට 2029 දක්වා ජාතික දූෂණ විරෝධී සැලැස්ම ක්‍රියාත්මක කරන්නට පියනෝ. ඒකට සහයෝගය දෙනවද? ඒකට විරුද්ධද? විගණකාධිපතිවරයාගේ බලතල පුළුල් කිරීම සඳහා 2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීමට එකඟද නැද්ද? කරුණාකරලා මට ඒක කියන්න. අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන සභාව වේ ආයතන තව බලගන්නනෝ. ඒකට පක්ෂද විරුද්ධද? මට ඒකට සහයෝගය දෙනවද? වත්කම් හා බැරකම් තොරතුරු දැන් ඔය වෙබ් අඩවිය බලන්න පුළුවන්. අපේ වත්කම් ඒකට පක්ෂද නැද්ද? මුල්‍ය අපරාධා මුදල් විශුද්ධිකරණය පිළිබඳ නීතිය දැඩි කිරීමට එකඟ වෙනවද? සමාගම් නීති සංශෝධනය කිරීමට එකඟ වෙනවද? දැන් දෙවනි ප්‍රශ්නේ, ඇයි ඔබේ දූෂණ විරෝධී වැඩසටහන එක පනතකට සීමා කරලා තියෙන්නේ? අපි සම්මත කරපු දූෂණ විරෝධී පනතට විතරක්. ඇයි කරුණාකරලා අනික් පනත් වලට සහයෝගය දෙන්නේ නැත්තේ? ඇයි ඒ ගැන නිශ්ශබ්ද වෙන්නේ? පනත් මාලාවක් වමනයි, එක ක්‍රියාත්මක කරන්න. ඉතින් මං දැන් අනුරට, මගේ මිත්‍ර අනුර කුමාරට ප්‍රශ්න දෙකක් යොමු කරනවා. පළවෙනි එක අපනයන ආර්ථිකය ගැන පිළිතුරු දෙන්න. දෙවනි එක අපේ දූෂණ විරෝධී වැඩසටහනට සහයෝගය දෙනවද නැත්නම් එක නීතියකට සීමා කරගන්නවද කියලා කියන්න. මම එකක් කියන්න කැමතියි. අනුර කුමා මිතුරා, මේකට පිළිතුරු දෙනකන් හැම වේදිකාවෙන්ම මම මේ ප්‍රශ්න අහන්න යනවා. මං ඔබ සියලු දෙනාටත් කියනවා, හැම වේදිකාවෙන්ම අහන්න අනුර කුමා මිතුරගෙන් මේවට එකඟ වෙනවද නැද්ද කියලා පිළිතුරු දෙනකන් අපි කියන්න කැමතියි. මේ ඡන්ද කියන්නේ විවාදයක්. මං මේ එක වේදිකාවෙන් දෙන එකට අනික් වේදිකාවෙන් පිළිතුරු දෙන්න ඕනේ. පිළිතුරු නැතුව ඉන්න බැහැනේ. ඒ නිසා ඔබතුමාට විගහට සුවපත් වෙලා ඇවිල්ලා අඩු ගානේ මේවට පිළිතුරු දෙනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි කැමති ඔබතුමා අපව වේදිකාවට ගන්න. අපි කැමති ඔබතුමා ඇවිල්ලා මෙතන සාකච්ඡා කරන්න. මං සජිත් ගැන ඉතින් තව කතා කරන්න වැඩක් නැහැ. මං ඒ වැඩ කටයුත්ත අපේ මන්ත්‍රීතුමියට බාර දෙනවා. කෙසේ හෝ මට මෙතනින් පිටවිලා යන්න තියෙනවා. එක කාරණයක් මට මතක් කරන්න තියෙන්නේ. ප්‍රශ්නයක් නැත්තම් සැප්තැම්බර් 21 වෙනිදා ගිහින් ගෑස් සිලින්ඩර් ළඟින් කතරේ ගහන්න කියලා මතක් කරනවා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.